ඒකෙන් අපිට කාටවත් ගැලවෙන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි මේ තියෙන්නේ. අද මේ පාර්ලිමේන්තුව පමණයි මේකට උත්තරයක් හොයන්න තියෙන එකම තැන. වෙන කාටවත් මේකට උත්තර හොයන්න බෑ. පාරේ උද්ඝෝෂණ කරුවයි කියලා පාරේ ගෝ ගෝට හෝ ගෝ හෝම් කියලා කිව්වයි කියලා රාජපක්ෂ ගෝ හෝම් කියලා කිව්වයි කියලා මේ ප්‍රශ්නේට උත්තර හම්බෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තු රවක්කීමක් තියෙනවා. පාර්ලිමේන්තු විදියට අපි සියලු දෙනාම පක්ෂ විපක්ෂ ભેදකින් තොරව එළියේ මිනිස්සු කෑ ගහන්නේ ඇයි? ඒ කෑ ගහන එකට විසඳුම හොයන්න මේ පාර්ලිමේන්තු අපි ලෑස්ති වෙන්න ඕනේ දැන්. වැඩි කල් යන්න බෑ තවත්. තවත් රට අරාජික කරන්න බෑ එක පැත්තකින් රාජ්‍ය අරාජික කරන්න බෑ. දැන් පොඩම්බල් මැතිතුමා කිව්වා මගේ ඊටාම හොඳ මිත්‍රයෙක්ද මගේ තාත්තත් අපි ඊටාම හොඳ මිත්‍රයෝ අපි දන්න කාලේ ඉඳලා දැන් මොකද කියන්නේ? දැන් එතුමා කතා කරන්නේ ෆෙඩරල් රාජ්‍ය හදලා දෙන්න. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් මේ උතුරේ දමිළ ජනතාව කෑ ගහන්නේ දෙමළ ජනතාවට ෆෙඩරල් හදලා දෙන්න කියලා. එයා කතා කරන්නේ වෙන එකක්. ඒගොල්ලෝ කියන අපිට ගෑස් නැහැ. අපිට තෙල් ටික නැහැ. අපිට භූමි තෙල් ටික නැහැ. අපේ බඩු මිල ගණන් ගිහිල්ලා. මේ ආණ්ඩුව අපිට කණ්ඩ දීපල්ලා කියලා උතුරේ ජනතාව කතා කරන්නේ. නගරේ දමිළ ජනතාව නගරේ මුස්ලිම් ජනතාව මේ රටේ ඉන්න දමිළ මුස්ලිම් සිංහල කියලා කාටවත් බෙදයක් නැහැ මෙතන. මේ භූදේශපාලනේ පටලගෙන මේකට කෑගල් හරියන්නේ නැහැ දැන්. ඒක අපි කිව්වේ අවුරුදු 74ක් රටපාලනය කරපු සියලු දෙනාට අද බයිනෝ. මම ඒකයි කිව්වේ පුළුවන් නම් ඡන්දයක් තියන්න මේ කවුරුත් එක ඉගෙනගත්ත මිනිහෙක් කවුරුත් ගන්න පාර්ලිමේන්තුවේ වැඩ කරපු කතා කරපු එක මිනිහෙක් පාර්ලිමේන්තුවේ ඉන්නේ නැහැ. එයි නිකන් ලයිස් වලින් දාපු කට්ටියක් ඒ මේ පාර්ලිමේන්තුවට හපම් පාර්ලිමේන්තුවට තමයි ඊළඟට එන්නේ මතක තියාගන්න. ඒ නිසා මතක තියාගන්න මේ වෙලාව අපි කල්පනා කරන්න ඕනේ සියලුම පක්ෂ මේ පක්ෂ නායක හැම කෙනෙකුටම මේ උද්ඝෝෂණය කරන පක්ෂවල හැම නායකයෙකුටම යුතුයකමක් තියෙනවා මේ වෙලාවේ රටක් විදියට මේ ආණ්ඩුව කරපු වැරදි වලට හරි ඒව වැත්තකින් තියලා අපි කල්පනා කරමු දැන් අඩුම ධර්මයේ අනාගතයට අඩුවතරේ තව මාස 6කට අපි වැඩපිල්ලක් හදමු. ආර්ථික වැඩපිල්ලක්. අපි දේශපාලනය කරන්න රටක් තියෙන්න ඕනේ. අද වෙලා තියෙන්නේ මොකද? මේක තුල අද අත හුවමාරු කරන තැනකට පත් වෙලා තියෙන ආණ්ඩුව. අරගෙන් ඩොලර් මිලියන 500ක් ගන්නවා, මෙයාගෙන් 250ක් ගන්නවා, අරගෙන් 100ක් ගන්නවා. අතමාරුවට දේශපාලනේ අදම අතමාරුවට ආණ්ඩුව දුවන්නේ. මේක නතර කරමු. නතර කරලා අපි සියලු දෙනාම කතා කරලා එකඟ වෙමු වැඩපිල්ලකට. ඉස්සල්ලා රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න වැඩපිල්ලකට අන්න ඒ අර වෙන විකල්පයක් අපිට තේරෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි මේ කාරණා මාස ගන්න කවුරුදු ගානක් කිව්වා. ඒ කිව්වම අපිට පහර දුන්න එක තමයි කරේ. මතක තියාගන්න. මේවා ගිහිල්ලා අපි ජනාධිපතිතුමාට කිව්වා. කරුණු 14ක් එතුමත් එක්ක අපි ගිහිල්ලා කතා කරුවා. අපි සර්වපාක්ෂික සමුළුවක් කැඳෙව්වා. සර්වපාක්ෂික සමුළුවක් කැඳෙව්වම මොකද කිව්වේ කට්ටිය? ආ මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ආණ්ඩුවේ පස්ස වේරක නැහැ. අපිට එහෙම පස්සක් තිබුණේ නැහැ. ප්‍රධාන විපක්ෂය ආවනේ, අනෙත් පක්ෂය ආවනේ. ඇවිල්ලා ඒගොල්ලන්ගේ අදහස් ටික අද කියන්න තිබුණා කතා කරලා මෙන්න මෙහෙම අපි කරමු කියලා. කතා කරාද? නැහැ. ඒගොල්ලෝ බලන්නේ මේ වැටිලා විනාශ වෙලා ඉන්නකන් එතනින් පස්සේ රට ගන්න පුළුවන් කියලා. ඒක වෙන්නේ නැහැ මතක තියාගන්න. අරගෙන තමුන්නාසයට මාස 6ක් දුවන්න හම්බෙන්නේ නැහැ. මේ අපි ඔක්කොම මේ විනාශයත් වෙන මතක තියාගන්න. දැන් ඊයේ සිද්ධ වුණා සිද්ධියක්. පොලිසියයි හමුදාවයි ගහ ගන්නවා දැන්. දැන් මේ වගේම තමයි සිද්ධිය ඇති උනේ. එදා ලසන්ත වික්‍රමතුංග මහත්තයා ඝාතනය කෙරුවේ මේ වගේම හමුදා බයික් වලින් ඇවිල්ලා ඒක තමයි දින බය ඊට පස්සේ මිනිස්සුන්ට. ඒතර මිනිස්සු කල්පනා කරනවා. දැන් අද හමුදාවයි පොලිසියයි ගහ ගන්න. ඒ නිසා මතක තියා ගන්න අරාජිකත්වයේ අවසාන වැඩපිළිවෙල තීරණය කරන්නේ වෙන තැනකට මේ රට තල්ලු කළා. ඒ නිසා ඒක කරන්න දෙන්න එපයි කියන ගෞරවණීය ඉල්ලීම කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.